පරීක්ෂණ සිදු කරන ලෙස සහ කොවිඩා සාධනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදන්නේ ඉල්ලා මහර බඳනාගාරය රැඳවියන් කළ විරෝධතාවයකදී වැඩිතවා රැඳවියන් එකොස් දෙෙකුගේ මරණ සිදුකිරීම අපරාධයක් මව වැලිසර මහහිස්්‍රාත් තුුසිත දම්මික උඩුව විධාන පසුගිය විසි හාය වනදා ප්‍රකාශ කලා යනුව ඊට සම්බන්ධ බඳනාගරෙන්ල හරින් වහම අත්තඩංගෝට ගෙන අිකරණනයට දිරිපත් කන ලෙසයි මහහිස්්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට නියෝග කලේ. දෙදහස් විස්සේන ුවඇම්බ විසි නමනදා මහර ඳනාාරි රැඳවියන් උද්ඝෝෂණය කනරත වූයේඒහි රැඳවියන්ට කොවි් වැැලදී ඇදද ැලීමට ිCR පරිීක්ෂණ සිදු කර ලෙස සහොවිඩ වැලඳු රැඳදවියන් නිසේ ප්‍රතිකාර සඳහා රහල් වෙත යොමු කරන ලෙස ල්ලමින්.ඒ පිබඳව කළ විමර්ශනයේදී බන්ධනාගාර නිලඳධහරින් සඳහන් කරතිබුණේ රැඳවියන් බඳනාගාරය බෙහෙත් ගබඩාව කඩා එහහිතිබූ ඇතැම් අක්ෂද භාවිතකර මත්වීමෙන් කළහකාර ලෙස ඇසරේ ඇති බවයි.මයා අනුව විශේෂක්ඥ වෛයි දෙම්ඩයක් මගින් විමර්ෂණයක් ද සිදු කලා. එම වාර්තාාවටනුව මියගේ කිසිදු රැඳවියෝ මත්වන औෂද භාවිත කර ඇති බවට සාක්ෂි නොමැති බවයි මහිස්්‍රත්වයා සඳහන් කලේ කෙස වෙතත් මහස්්‍රාත් පරීක්ෂණය තේ දුව ප්‍රකාශයට පත් කරමින් වැලිසර මහහිස්්‍රත්තුසිත ධම්මික උඩුවවිධාන සඳහන් කළේ රැඳවියන් පාලනය සඳහා දන්හිසෙන් පහලට වෙඩි ැබීමට අන කළ බවට බන්ධනාගරල දහරින් පැවසුවත් අදාළ විශේෂක්ඥෛ්‍ය වන්ඩිලේට අනුව කිසිදු කෙනෙකුගේ දනහිසෙන් පහලට වැඩි තැබූ බවක් දක්නට නො බෙන බවයි. යනුව එම වැඩිතැබීම සිදු කළ සහ ඊට අන දුන් බන්ධනාගාරංල ධහරීෙන් වහම අත්තරංගුවට ගෙන ිකරනී දිරිපත් කර ෙයි වැලසරමයිස්වාත් තුුසි ධම්මිකෞඩුව විාන, අප්‍රාධ පීක්ෂණ දෙපර්තමේන්තුවට නියම කළේ එයනුව විර්ශනයේදී හඳුනාගත් බඳනාගාරනල හරින් සම්බන්ධෙන්. අධිකරන නෝගානුව නීතිමේක්‍රයා මාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රශක ්‍රේෂ්ට පොලි අධිකාරයේ නීඥ නිහල් තල් දුව ප්‍රකාශ කළ. රලෝ සිදුවන් ොනු සුප ැනණඩ සිත ව නල අදම සබස් රබ රන්නා.